ඉතා හත්තනි ගැටලුව දයා බලමු. එතකොට සර්වත්‍ර කුලකේ දීලා තියෙනවා එක දෙක තුන හතර පා හය හත අට නමේ. එතකොට ඒ කියලා කුලගයක් තියෙනවා. ඒකේ තියෙනවා එක දෙක තුන හතර කියන අවයව ටික. B කියලා කුලගයක් තියෙනවා. ඒකේ තියෙනවා තුන හතර පහ කියන අවයව ටික. මෙන්න මේවා ඊට පස්සේ දීලා තියෙනවා මේ ටික. මෙහෙමනම් පහත ඒවා සොයන්න කියලා. එතකොට සර්වත්‍ර කුලකේ තියෙන අවයව ගණන කීයද? 1 2 3 4 5 6 7 8 9. එතකොට අවයව 9ක් තියෙනවා සර්වත්‍ර කුලකේ. ඒ කින කුලකේ අවයව ගණන හනවා. ඒ කින කුලකේ අවයව තියෙනවා 1 2 3 4ක් තියෙනවා. B කින කුලකේ තියෙන අවයව ගන්න කියලා කියන්නේ 1 2 3. එතකොට B කින කුලකේ අවයව 3ක් තියෙනවා. ඊපස්සේ A ඩෑෂ් කින කුලකේ අහනවා. එහෙම නැත්නම් ඒහි අනුපූරකය ලියන්න කියලා කියනවා. එතකොට ඒ කුලකයට අදාළ වෙන්නේ ඒට අදාළ නුවණ අවයව ටික. එතකොට 1 2 3 4 හැර ඉතුරු අවයව ටික. ඒ කියන්නේ 5 6 7 8 9 කියන අවයව ටික අඩංගු වන කුලකය වෙනවා. එතකොට NA ඩෑෂ් කියලා කියන්නේ ඒ ඩෑෂ් කියන කුලකයේ ඒහි අනුපූරකයේ තියෙන අවයව ගණන කීයද? 1 2 3 4 5. එතකොට අවයව 5ක් තියෙනවා. ඊට පස්සේ අහනවා ඒ ඡේදන B කියන කුලකේ ලියන්න කියලා. එතකොට ඒ ඡේදන B කියන කුලකයට අදාළ වෙන්නේ ඒටත් Bටත් අදාළව තියෙන පොදු අවයව ටික. එතකොට පොදු අවයව තමයි 3 සහ 4. 3 4 කියන අවයව දෙක ඒටත් Bටත් පොදුවේ තියෙනවා. එතකොට ඒ ඡේදන B කියන එකේ තියෙන අවයව ගණන සමානයි නං 2යි. ඒ මේලේ B කියලා කියන්නේ නං ඒටත් Bටත් යන කුලක. ඊට පස්සේ අහනවා ඒ මේලය B කියන කුලකේ. ඒ කියලා කියන්නේ ඒ B කියන කුලක දෙකේම තියෙන අවයව ටික අඩංගු වන කුලකය. ඒ කියලා කියන්නේ 1 2 3 4 සහ 5 කියන අවයව ටික අඩංගු වන කුලකය වෙනවා. එතකොට ඒ මේලය B කියන එකේ තියෙන අවයව ගණන සමානයි නම් 5යි. දැන් මේ වෙලාවේදී තව දෙයක් කියන්න ඕනේ. මම කලින් කියලා දෙනවා ඡේදනය කියද්දි එන්න අකුරක් එනවා. එතකොට එන්න අකුර එන්නේ උඩට. ඒ හින්දා ඒ විදිහට තිබ්බොත් ඒක කියන්නේ මෙන්න මේ එන්න අකුර හැඩයට තිබ්බොත් ඒක ඡේදනය කියලා සලකනවා. යට පැත්තට තිබ්බොත් මේලේ කියලා සලකනවා කියලා අපි කලින් කතා කරා. ඒකත් මෙතනදී පොඩ්ඩක් ආයේ මතක් කරනවා. ඊළඟ උදාහරණය බලුවොත් එම ඊට පස්සේ කියනවා B අනුපූරකය ලියන්න කියලා. එතකොට B අනුපූරකය කියලා කියන්නේ B' කියලා කියන්නේ Bට අදාළ නුවණ අවයව ටික අඩංගු වන කුලකය. එතකොට B හිට එතකොට Bට අදාළ වෙන්නේ 3 4 5 නිසා Bට අදාළ නුවණ අවයව ටික කියලා කියන්නේ නම් 1 2 6 7 8 සහ 9 කියන අවයව ටික අඩංගු වන කුලකය වෙනවා B' කියලා කියන්නේ. එතකොට ඒ ඩෑෂ් ඡේදන B' කියලා කියන්නේ මොකද්ද? ඒහි අනුපූරකයේ ඡේදනය B අනුපූරකය. එතකොට ඒහි අනුපූරකය අපි D කියන පීවරේදී D කියන උදාහරණයේදී අපි කතා කරා. එතකොට B' කියන එක අපි කලින් J කියන මේ උඩින් පීවරේදී අපි කතා කරා. එතකොට මෙන්න මේ කුලක දෙකටම අදාළ වන අවයව ටික තමයි 6 7 8 සහ 9. එතකොට මේ A' සහ B' කියන කුලක දෙක බැලුවම 6 7 8 9 කියන අවයව ටික මේ කුලක දෙකටම පොදු. ඒක තමයි නං A' ඡේදන B' කියලා කියන්නේ. ඊළඟ උදාහරණය L එක අපේ A' ඡේදන B. එතකොට B කියලා කියන්නේ 3 4 5 කියන අවයව ටික. A' කියලා කියන්නේ 5 6 7 8 9 කියන අවයව ටික. එතකොට A' කියන එකයි B කියන කුලකේ බැලුවම 5 කියන අවයව පොදු. එහෙනම් A' ඡේදන B කියලා කියන්නේ 5යි. එතකොට ඒ ඡේදන B' කියලා කියන්නේ මොකද්ද? ඒ කියලා කියන්නේ ඒ කියන කුලකයේ තියෙන 1 2 3 4 කියන අවයව ටික. B' කියන එක අපි කතා කළා මේ J කියන පීවරේදී, J කියන උදාහරණයේදී. එතකොට B' කියලා කියන්නේ 1 2 6 7 8 9 කියන අවයව ටික. එතකොට මෙන්න මේ කියන කුලක දෙකටම අදාළව පොදුවේ තියෙන අවයව ටික තමයි 1 සහ 2 කියලා කියන්නේ. ඊට පස්සේ අපි අන්තිම උදාහරණය ඒ මේලය B කියන එකේ ඩෑස්. එතකොට අපි කලින් කතා කරලා තිනවා ඒ මේලේ B කියලා කියන්නේ ඒටත් A සහ B කියන
කුලක දිකටම අදාළ වන අවයව ටික අඩංගුවට කුලකේ කියලා. ඒ කියලා කියන්නේ 1 2 3 4 5 කියලා කියන එක. එහෙනම් A මේලේ B ඩෑෂ් කියලා කියන්නේ A මේලේ B කියන කුලකයට අදාළ නොවන අවයව ටික. ඒ කියලා කියන්නේ 1 2 3 4 5 නොවන ඉතුරු අවයව ටික. ඒ කියන්නේ 6 7 8 සහ 9 කියන අවයව ටික අඩංගුවන කුලකේ තමයි A මේලේ B ගේ ඩෑෂ් කියන කුලකයෙන් නිරූපණය කරගන්නේ. නිරූපණය කරන්නේ